අද අපි ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ බබා වැන්ගා 2020 ගැන කිව් අනාවැකි ගැනයි. බබා වැන්ගා නම් අන්ද අනාවැකි කාරණිය අනාවැකි පළ කරන්නේ 2020 ගැන මෙන්න මේ කතාව තමයි කියලා තියෙන්නේ. 2020 වර්ෂයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගයකටත් බෙහිරිභාවයටත් පත්වන බව රුසියානු ජනාධිපති වැල්මිදර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමටත් සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරණියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බබා වැන්ගා විසින් අනාවැකි පළ කර තිබෙනවා. 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකා සිදුවීම සම්බන්ධයෙන් නිවැරදිවම අනාවැකි පළ කරනු ලැබූ මේ බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි පළකරණිය වන බබා වැන්ගා මේ වන තෙක් සිදු කර ඇති කිසිදු අනාවැකියක් අනාවැකි පළකිරීමක් වැරදි ගොස් නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 2020 වර්ෂයේදී බබා වැන්ගා පළකර ඇති තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදු කරනු ලබන රසායනික අවි බරපතල සිදුවීමකින් හානිවන බවයි. බබා වැන්ගා 1996 වර්ෂයේදී මිය ගියත් ඇයගේ අනාවැකි 1079 වර්ෂය දක්වා දිව යන අතර ඇය විසින් 2020 වර්ෂය සඳහා සිදු කර ඇති පුරෝකථනයන්ට අනුව ධවල මන්දිරය, ක්‍රෙම්ලීනය සහ යුරෝපයේ ජනතාවට දැඩි කනස්සලු භාවයක් ඇතිවන වසරක් බවට අනාවැකි පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා. 2020 වර්ෂයේදී ඇමරිකානු ජනාධිපතිවරයාට මොළේ ගෙඩියක් හට ගැනීමෙන් ඔහුව බිහිරි භාවයට පත්වනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ නැතිවීම පවා සිදුවනු ඇති බවයි බබා වැන්ගා සිය අනාවැකිය හරහා පුරෝකථනය කර ඇත්තේ. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට ක්‍රෙම්ලීනය තුලදීම එල්ලවන ප්‍රයත්නයකින් ඔහුට දිවි ගලවා ගැනීමට හැකිවනු ඇද්ද යන්න බබා වැන්ගා සිය අනාවැකිය සඳහන් කර නැහැ. එමෙන්ම ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් යුරෝපයේ සිය ග්‍රහණයට නතු කර ගැනීමට 2020 වර්ෂයේදී කටයුතු කරන අතර දැවැන්ත රසායනික අවි ප්‍රහාරයක්ද එල්ලවන ඇතු බවට සඳහන් කර තිබෙනවා. 2028 වන විට ලොව පුරා දරුණු සාගත තත්ත්වයක් ඇතිවීම වර්ෂ 2256 වන විට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සහ එහි න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම සහ වසර 2341 වන විට පෘථිවිය ජනාවාස සඳහා සුදුසු නොවන බවටද බබා වැන්ගා සිය අනාවැකි පළකිරීම් වලදී සඳහන් කර තිබෙනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.